පාවිච්චි කරපු පරණ වාහනේ විකුණලා අලුත් වාහනයක් ගන්න විදිහකුත් නැහැ. අලුතෙන්ම වාහනයක් ගන්න හිතාගෙන හිටියත් අලුතෙන්ම වාහනයක් ගන්න විදිහකුත් නැහැ. ඔව්. මෙහෙම වෙලා තියෙන්නේ කාලයක් තිස්සේ ලංකාවට අලුතෙන් ලංකාවට වාහන ගෙන්වීම තහනම් කරලා තිනවා වාහන ගෙන්වීම සීමා පනවලා තිනවා මේක කරන්න ප්‍රධාන හේතුව වශයෙන් චිරන් සඳහන් වෙලා තියෙන්නේ රජයේ ප්‍රකාශයට පත් කළේ මේ රටේ තියෙන මුදල් වෙනත් රටවලට ගලාගෙන ගියාට පස්සේ අපේ රටේ ආර්ථිකය තවත් වැටෙන්න පුළුවන් මොකද ආර්ථිකය දැන් රටේ බොහෝ සෙයින් පිරිහිලා තියෙන වැටලා තිනවා කියන කාරණාව කවුරුත් දන්න දෙයක් ඉතින් ඒ තත්ත්වයේ තවත් බැලරුම් වෙයි කියලා තමයි මේ වාහන ආනයනය කිරීම සීමා කරලා තියෙන්නේ COVID-19 වෛරස තත්ත්වය ශ්‍රී ලංකා පුරා ව්‍යාප්ත වීමත් එක්කම රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රංගන විවිධ වූ යෝජනා ක්‍රියාත්මක කරනවා ඉන් එකක් තමයි මේ ශ්‍රී ලංකාවට ආනයන සීමා කිරීම महाभांडागारे කොටි ගණනින් මේ සංඛ්‍යාත්මකව හරියටම කොච්චරක්ද කියලා කියන්න බැරි මහා පරිමාණයේ වංචාවක් ජාමාරමක් සිද්ධ වෙමින් පවතින බව තමයි අද net fm බැලුම් ගලින් මේ කියන්න යන්නේ මේ කාරණාවට ප්‍රවේශයක් ගමු දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහත්මගේ අපේ රටේ රාජ්‍ය භාණ්ඩාගාරයේ සිස් කරන්න උපන් හපන්කම් සහිත ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ ඒ නිසා මේ ආණ්ඩුව මේත කලිනුත් මේ වගේම වංචා දූෂණ ගණනාවකට සම්බන්ධ වුණා ඒ වගේම මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ බවට පත් වුණාට පස්සේ මේ ආණ්ඩුවත් එක්කත් ඒ හිතමිතුරු කල්ලි මේ වැඩේට බැහැලා තියෙනවා 2002 සිට DOI අනුමැතිය ගත්තායයි කියමින් ජපානයේ වෙන්දේශීකරණ පරණ වාහන ගලවලා ලංකාවට ගෙනල්ලා ඒකේ නමක් ගහලා මෝටර රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අලුත් වාහන ලෙස ලියාපදිංචි කිරීමේ ජාවාරම තමයි අපි මේ හෙලිදරව් කරේ. මේක 2012-13 වෙනකොට මේ පිළිබඳ පරීක්ෂණ යනවා. ඒ වගේම 2016 වර්තමාන ආණ්ඩුව එදා විපක්ෂයේ හැටියට ඉද්දි මහින්ද අමරවිල්ලා මහින්ද නම් අලුත්දම වෙලා ගම්මන්පිටලා ගිහිල්ලා දාපු top 10 පැමිණිලි 10 එකක් තමයි මේ පැමිණිල්ල. මොකද මේක කරන්න යන්නේ වසර 3කට වාහන 2250ක් ඒ කියන්නේ වසරකට 750 ගානේ ජපානයේ පරණ වාහන ගෙනල්ලා මෙහෙ එහින් ගලවන් ගෙනල්ලා මෙහෙ ගෙනල්ලා මෙනුවන්ගොඩ ගැරිජ්ජේකට දාලා හයි කරලා එහෙම විකුණනවා මේ විදිහට වාහන විකුණපු නඩු 400කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයා නඩු දාලා තිනවා මේ කොම්පැනිට විරුද්ධව මේ වංචාවට විරුද්ධව ඒ වගේම අවස්ථා දෙක කස්ටම් එකට පොලිසියට ගිහිල්ලා මේ ගැරේජ් එක මේ නීති විරෝධී වාහන අත්අඩංගුවට ගන්න වාහන 50කට වැඩි ප්‍රමාණයක් අවසානයේ පොලිසිය අධිකරණ නියෝගය අරගෙන ගිහිල්ලා මේ ගැරේජ් එක වහපු එක ඒ ගැරේජ් එක කඩලා මේ පුද්ගලයා වාහන 18ක් විකුණලා තියෙනවා පොලිසිය වලාන දූෂණ මර්ධනයේ මේකට අදාළ පොලිසිය පැමිණිල්ලක් තියෙනවා අද නීතිපතිගෙන් මේකට අදාළ කටයුත්තක් නැහැ පොලිසිය පැමිණිලි විභාග කරන්නේ නැහැ එහෙම තියෙද්දී පහුගිය මැයි මාසේ 6 වෙනිදා මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය ආසිත සිද්ධ වෙච්ච අලුත්ම වංචාව තමයි මේක මේකෙදි සිද්ධ වුනේ අර පරණ ගනුදෙනුවම අලුත් කිරීම සඳහා කැබිනට් පේපර් එකක් දානවා චිරන් අපිට වාහනයක් ගන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි විදේශ රටක නිෂ්පාදනය කරන වාහනය අලුත්ම තත්ත්වයේ තම බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයෙන්ම ලංකාවට ගෙන්වන එක. එහෙම නැත්නම් එලටදී පාවිච්චි කරලා මේක නැවත ප්‍රතිසංස්කරණය කරලා රීකන්ඩිෂන් මට්ටමින් අපේ ලංකාවට එන වාහන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටරටින් නිෂ්පාදනය කරන වාහන අමතර කොටස් අලුත්ම ඒවා. අලුත්ම ඒවා ලංකාවට ගෙන්නලා ලංකාව තුලදී එකලස් කරලා නැත්නම් වාහනයක් හදලා අපිට ඒක මිලදී ගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් දැන් මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ලංකාවට අලුතෙන් වාහන ගෙන්වීම නතර කරලා තිබියදී වෙනත් රටවල් වල පාවිච්චි කරන ලද වාහන කොටස් ලංකාවට ගෙන්නලා ඒ වාහන බවට පත් කරලා විකිනීමක් මේක එකපාරටම දැනෙන්නේ නැතුව ඇති මොකක්ද මෙතන සිද්ධ වෙන වංචාව කියලා. ඒ තමයි චිරන් සරලවම කිව්වොත් එහෙම වාහනයක් විදිහට ගෙනාවොත් එහෙම ලංකාවට ඒකට මහා භාණ්ඩාගාර රජයට බදු වශයෙන් යනවා 100ට 200ක් 300ක් 400ක් වෙන පුළුවන් ඒ වාහන වර්ගයේ වාහනේ කාණ්ඩයේ පන්තිය එන්ජින් ධාරිතාව මේ කියන කාරණා කීපයක් මත මේකේ අදාළ බදු මුදල 100ට 400ක් විතර වගේ දක්වා වැඩි වෙන්න පුළුවන් වාහනයක් ගෙඩි පිටින් ගෙනාවොත් සරලවම කිව්වොත් එහෙම නැතුව මේ වාහනයක අමතර කොටස් විදිහට ගෙන්නුවොත් එහෙම ඒ අමතර කොටස් අපි කියන වාහනේ අමතර කොටස් වර්ග කීපයක් තියෙන මේකේ රෝද වෙන්න පුළුවන් දොරක් වෙන්න පුළුවන් සීට් එකක් වෙන්න පුළුවන් විවිධාකාරී කොටස් තියෙනවානේ එක එක කොටස් වලට එක එක බදු ගණන් තමයි අය වෙන්නේ සාමාන්‍යයෙන් මේ භාණ්ඩයේ වටිනාකමෙන් 108ක ඉඳලා 140 දක්වා වගේ මිල පරාසයක් ඇතුළේ
ප්‍රතිශතයකට තමයි ඒ බදු මුදල හැදෙන්නේ. එතකොට ලංකාවට රුපියල් 3400ක බදු මුදලක් ලැබෙනවා සම්පූර්ණයෙන් වාහනය ගෙනාවොත්. හැබැයි එක්තරා සමාගමක් උත්සාහ කරමින් ඉන්නවා රාජ්‍ය අනුග්‍රහය ඇතිව කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් අරගෙන මේ විදිහට වාහන අමතර කොටස් ලංකාවට ගෙන්නලා ඒ වාහන ටික ලංකාවේදී එකලස් කරලා වෙළඳ පොළට දාන්න. හැබැයි වෙළඳ පොළට දානකොට ධාන්‍ය වියදම් උනේ පොඩ්ඩයි බදු ගියේ සුළු මුදලක් කියලා අඩු ගානට පාරිභෝගිකයා වෙන ඔබට අපිට ගන්න බෑ. ඒක අර වැඩි මිලට තමයි අපිට එහෙම මුත්තේම ගන්නට වෙන්නේ. ඔව්. ඒතර මේකේ රංගන බැලු බැල්මට මෙතන පේන්න තියෙන වංචනික ක්‍රියාව තමයි මේ බදු අහිමි වීම. රජියක් යැපෙන්නේ, රජිය ගමන් කරන්නේ, රටේ ආර්ථිකය ශබිමත් වෙන්නේ මේ ලැබෙන බදු මුදල් වලින්. එතකොට මෙතන විශාල ප්‍රමාණයේ බදු වංචාවක් වෙන බව මේ බැලු බැල්මට ඕනෑම කෙනෙකුට පැහැදිලි. මේ කාරණාව කොහොමද වෙන්නේ සහ මේ මේකින් වෙන වංචනික ක්‍රියාව කොයි වගේද කියන කාරණාව සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වස්තු සමරසිංහ මහත්මයා තවදුරටත් පැහැදිලි කළා. අඩු 400ක් දාසන ප්‍රමාණයක් තියෙනවා. පොලිසිය දාපු පැමිණිල්ලේ තියෙනවා. වංචාවක් සිද්ධ වෙනවා. රටට වාහන ගෙනෙන එක නවත්තලා තියෙනවා. එහෙම තියෙද්දි ජපානයේ පරණ වාහනයකින් ගලවලා මෙහෙ ගෙනල්ලා විකිණීම සඳහා පර්මිෂන් එකක් දෙන්න හදන අලුත් වාහනයක්. ඉතින් අපි මේක තමයි හෙළිදරව් කරේ. අපි කියන්නේ අපේ රටේ වාහන ආනයනකරු අලුත් වාහන ගලව විකුණන්නේ. මේක වෙන්නේ පරණ වාහනකින් ගලවලා මෙහෙ ගෙනල්ලා විකුණන එක. ඒ නිසා රටට ලැබිය යුතු මිලියන 25000කට වැඩි අඩු ආදායමක් අහිමි වෙන මේ ජාවාරම කළොත් ඒ නිසා අපි කියන්නේ එකයි මේ වංචාවලින් භාණ්ඩාගාර ලැබෙන තියෙන සල්ලි තමයි නවතින්නේ නැති වෙන්නේ. ඒ නිසා වංචනිකයන් වංචා කරන්න ලෑස්ති වෙද්දී ඒ වංචනිකයන්ට උදව් කරන්න රාජ්‍ය පදේ පාවිච්චි කිරීම, කැබිනට් මණ්ඩලේ පාවිච්චි කිරීම හරහා මේ වැඩේ සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඒක වහාම නවත්තන්නේ. අපේ රටේ වාහන ගෙන්නන්නේ ජපානයේ තියෙන වාහන රීකන්ඩිෂන් හෝ පාවිච්චි කළ හැකි තත්ත්වයේ නිෂ්පාදන වසර දෙකකට අඩු වාහන තමයි ගෙන්නන්නේ. මේවා තියෙනවා 2014 15 ගෙන්නන්න පුළුවන්. දැන් මේ හතේ ඒක එහෙ තියෙන මේ වෙන්දේශීය විකුණන පරණ වාහන ගෙන්න. ඒක වාහන ගෙන්න එක ආනන කරවන්න නවත්තලා ආපහු කරනවා. අනතිද්දලේ තොරන් ඕම එක ජාවාරමක් කරන්න හදනවා. ඒක වාහන ගෙන්නන ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒක වාහන ගෙන්නන හැමෝටම දෙන්න බැරි මේ පහසුකම්. එහෙම දෙන්නේ නැහැ. ලංකාවට ඉතින් කුණු කන්දල් තමයි ගොඩ ගැහෙන්නේ. රටවල අවුරුදු කීයක් පාවිච්චි කරත් දන්නේ නැහැ. මේ පාවිච්චි කළා වෙන්දේසියේ තියෙන බලු ටික තමයි අපි අරන් ඇවිල්ලා ආ මෙන්න අලුත් වඩු අලුත් වාහන. දැන් ලංකාවේ වාහන ගෙන්නන්නේ නැහනේ. ඒ නිසා මෙන්න අපේ ආයතනෙන් විතරක් ගන්න පුළුවන් කියලා තමයි වෙළඳ පොළට හඳුන්වා දෙන්නේ. හැබැයි එක් ආයතනයකට පමණක් නැත්තම් ආයතන කිහිපයකට පමණක් විශේෂත්වයක් සලකලා එහෙනම් එක්කෙනෙකුට විතරක් මේ අවස්ථාව ලබා දෙන්න බෑ. මොකද මේ මේ මාසේ 6 වෙනිදා කැබිනට් මණ්ඩලයේ මේ යෝජනාව එන්නේ මාසෙකට වාහන 750 ගානේ අවුරුද්දකට වාහන 750 ගානේ අවුරුදු 3ක් තුලදී වාහන 2250ක් ගෙන්නන්න තමයි අවසරය ලබා දෙන්න යෝජනා මෙමින් තියෙන්නේ. හැබැයි එතකොට එක් ආයතනයකට පමණක් දෙනවා. ලංකාවේ කොයිතරම්නම් ප්‍රමාණයක් ඉන්නවද මේ ලංකාවට වාහන ගෙන්නන උදවිය? සමේ ශේෂ්ත්‍රයේ ඉන්න රැකියා වල නිතරම ඉන්න උදවිය කොච්චර නේද? ඔවුන් ආයතනත් එක්ක බැංකුත් එක්ක කොයිතරම්නම් ගනුදෙනු කරමින් තියෙනවද? හැබැයි ඔවුන්ගේ ව්‍යාපාර අද කඩාවැටලා තියෙනවා. එතකොට ඔවුන්ට හැකියාවක් තියෙන්න ඕනේ. එහෙනම් අර එක ආයතනෙ විතරක් ගිරවනම් එහෙම දෙන්න විශේෂත්වය මොකක්ද? ඒ කියන්නේ මෙතන පැහැදිලිවම කියාගන්න බැරි හොයාගන්න බැරි යට හැංගිච්ච මොකක් හෝ ඩීල් එකක් මෙතන ගනුදෙනුවක් තියෙනවා කියන කාරණාව එළියේ අහගෙන ඉන්න බලාගෙන ඉන්න හැම කෙනෙකුටම පැහැදිලි වෙන දෙයක්. අපි මේ කාරණා පුන පුන කතා කරන බලාපොරොත්තු වෙන රංගන අපි බලාපොරොත්තු වෙනවා මේ හරහා මේ රජයට අහිමි වෙන බදු මුදල මේ වංචනික ක්‍රියාව නතර කරලා මේ හරහා රටේ ජනතාවට යම් යහපතක් සිදු වෙනවා නම් ඒක තමයි නැත්තිෆින් බැලුම්ගල අපේ උත්සාහය වෙන්නේ මේ අවස්ථාවේදී. මොකද මේ වගේ දැන් අර මේ කලින් හඬපටවලදී කියුණා මේ අර කලින් top 10 වංචාවල මේ තිබ්බ පැමිණිල්ලක් තමයි මේ. ඒ කියන්නේ 2002 සහ ඒ කාලය තුලදීම මේ අදාළ ආයතනය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත අවස්ථාවන් තිබිලා තියෙනවා. ඉතින් එහෙම ආයතනයකට දුන්නා කියලා තමයි මේ අසන් සමරසිංහ මහත්මයා කිව්ව වගේම ප්‍රශ්න කළේ. එහෙනම් එදා මේවට විරුද්ධව කතා කරා. හැබැයි අද ඒ ආයතනවලට වෙනම විශේෂ කෝටා එකක් දෙනවා, විශේෂ අවස්ථාවක් ලබා දෙනවා. ලංකාවටම වාහන ගෙන්න එක නතර කළ තිබිදී හා ඕගොල්ලෝ විතරක් අරගෙන ඉන්න කියලා විශේෂ අවස්ථාවක් දෙන්නේ ඇයි? ඔව්. ඒතර ඒ කාලේ වැරදි ඒවා දැන් හරියන්නේ කොහොමද? බොහොම ප්‍රශ්නයක් තියෙනවා නේද? ඉතින් මේ ප්‍රශ්නේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්න හිතාගෙන ඉන්නවා. නමුත් කතා කරන්න තියෙන ඉඩ ප්‍රස්තාව අඩුයි. දැන් ලංකාවට වාහන ආනයනය කරන සංගම් කිහිපයක් තියෙනවා. සංවිධාන කිහිපයක් තියෙනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපතිවරයා ඉන්දික සම්පත් මෙරෙන්චිගේ නෙට් එෆ්එම් බැලුම් වලට කරුණු පැහැදිලි කළා මෙහෙම. 2020
මාර්තු 19 දින තමයි ඒක පටන් ගත්තේ. ඉතින් එහාට 30ක් අත දැන් ජූනි 30 වෙනි නැවත ගේන්න විෘත්ති කෙරුවා කිලෝ 5000ට වැඩි. ඉතින් එහාට ආයෙත් දැන් මේ අවුරුද්දේ ජූනි 11 වෙනි නැවතත් ඒකත් අවලංගු කරේ. ඒ කියන්නේ අපිට දැනට තිබ වාහන ගෙන්වීම සඳහා විශේෂ කාර වාහන කීපයක් සහ ඔය කැවේට බැකෝ වගේ වාහන ඇරෙන්න කිසිම අවස්ථාවක් වාහන ගෙන්වන්න දැන් අවස්ථාවක් නැහැ. දැන් තාවකාලික අප්ඩේට් වලට අපේ ඇත්තම ව්‍යවසායක වශයෙන් ඉන්න 600ක් 700ක් විතර ඒකේ අපේ නැහැ ලක්ෂයක් විතර ඉන්න එක ලක්ෂාකාරයක් ඇත්තටම මම කියන්නේ තියෙන අපහසුතාවය මත උලත් අපේ විවිධ යෝජනා තියෙනවා මොකද විදේශ රටවල රැකියා කරනවා ඉන්නවා එතන මුදල් කිවිදෙට යන වාහන ගෙන්න ගන්න ඒ වගේම ජීවිත සාහිත්‍ය වශයෙන් ජපානයේ ඉන්න අපිට කැමැස දීලා තියෙන හල් පස්සේ ගන්න අපිට වාහන එවන්න විවිධ උපක්‍රම තියෙන ඒ උපක්‍රම කිසි දෙයකට මේ අවස්ථාවේ රජයේ පහසුකම් අපි දුන්නේ යෝජනා තම හැලකෙන්නත් භාජනය කළ නැහැ අපි ලොකු බලාපොරොත්තුක් තියෙන බැසිල්ලාට පස්සේ මහත්තර යෝජනා කරන්න ඉදිරියට මේ ආයතන යෝජනාව මොකද මේ ඕන රටන් දියුණුවේ අදාළ ශ්‍රේෂ්ඨ ඉන්නේ කියන හැලමත් එක්ක මොකද නිලධාරී प्रश्न आयतन आयतन की तीन विशेषत्व मुखदे विन भाव याकने विनाट की लंका बट वाहन अमतर कोटा गेन्न वना गेन्वन अमतर कोटा अलुत्म पावित नुकर निवार पावित नुकर पावित नुकर मिलदी गु आयतने मऊ समागम मुखद आयतने नील लिखित अवसर तम लंका बट गेन पुलवांगी हेम विन भाव याकने लंका प्रधान प्रश्न आर्थिक श्रीलंका महाबैंक नियोज्य अधिपति विजयवर्धन महात्म्य රජයට අය වී යුතු බදු මුදලක් නේද නැති වී යන්නේ සහ වෙනත් එක් හෝ පාර්ශ්වක කිහිපයක් ඒ බදු මුදලට අදාළ මුදල ගන්න පුළුවන් නේද ඒගොල්ලන්ට ඒ කර්ම තීරණය වෙන්නේ අර නොක්ඩවුන් කන්ඩිෂන් වශයෙන් ගේන ඒ ස්පෙයා පාර්ශ්වක අයකට බද්ධ ප්‍රමාණය මත රමණින් වාහනවලට ලංකාවේ විශාල ඉහළම බද්ධක් අය කරපු රටක් වල 100ට අර්ථයක් පමණ බද්ධක් අය කළා වාහනවලට අවුත් ස්පෙයා පාර්ශ්වක එම බද්ධක් කරේ වෙන්නේ නැහැ ස්පෙයා පාර්ශ්වක අය කරන බද්ධ බද්ධක් ඉතින් ඒ නිසා අද බද්ධ නිසා මේ යන්තාවේ सभापति इंदिक संपत् मेरे महात्म्य හයිබ්‍රිඩ් වාහන කිද්දාස්සන් කිහිල්ල අතන කීයද බද්දක් කියලා ඒක රජයේ ලොකු බද්දවාදයක් කියනවා එහෙම කැලිගල් වල කියලා පරණ වාහන කියලා මේ හයිබ්‍රිඩ් එක එහෙම දෙන එක බොහොම අසාධාරණයි එහෙම දෙනවා නම් දෙන්නවල පළවෙනිම දේ අපි මේ ශ්‍රේෂ්ඨීන කිච්චයින බොහොම අතරක් ගන්න ඕනේ තමයි ඒක කෝට් එකක් ලබා දෙන්න මෙහෙම කරන්න ඇතු මේ ඒක කලෙවීම කිසිම සාධාරණ හේතුවක් නැහැ මොකද ඒක අවශ්‍ය නැහැ ලංකාවට දෙලිම වාහන ගන්න ඒ නියමයන් හදලා ඒකෝ ඒ නියමයන් හදන්න පුළුවන් ලක්ෂයකට අඩු වෙන්න ඕනේ කිසිම අනතුරක් නෙවෙච්ච වාහන කියලා නියමයන් හදන්න පුළුවන් ඒ පරණ වාහන ගේන්න මේ ආයතනය ගැදීම මම හිතන්නේ බොහොම අසාධාරණ දෙයක් ඒක අවශ්‍ය නැති දෙයක් ඒක මම හිතන්නේ රජය ගන්න වැරදිම ප්‍රතිපත්තිය කියලා මම හිතන්නේ දැන් ඉතින් රටේ ජනතාව විදිහට ඔබ අපි මොකක්ද කරන්නේ මේකට ඈ අපිට කරන්න පුළුවන් බලපෑමක් තියෙනවා අපි මේ බලධාරීන්ට මෙතන සිද්ධ වෙලා තියෙන නැත්නම් සිද්ධ වෙමින් යන සිද්ධ වෙන්න යන හානිය පිළිබඳව අපිට අනාවරණය කරන්න පුළුවන් ඒක නදාල ප්‍රාමාණික විද්වතුන්වත් අපි මේ කතා බහට එකතු කරගන්න ඔබේ අදහසත් අද net fm බැලුම් වලට ගේන්න පුළුවන් 0112553 අපේ දුරකට නංකය මේක හරියන්නේ අපි මේ සිස්ටම් එක වෙනස් කරමු බැලුම් ගලා सिस्टम में का विनाश करूं।
අනිත්‍යක තමයි එකම හිතන්නේ තේවල් වාහන 2000 ගණන් ලබා දීමට ආරංචික 2000 ගණන් සුදුසු නැහැ අපි මේ ඉන්න ව්‍යාපාරිකයෝ මේ අවුරුදු ගානක් හේතු නිල මේ ඒගොල්ලෝ මේ හිතන්නේ හොඳ නැහැ මේ සමුගේ මුදල් වලින් කරන්නත් මොකද මේ ව්‍යවසායක කියන්නේ සමුගේ මුදල් අරන් වාහනේ කොල්ල ලාභ අරන් නිකන් ඉන්න උන් තව තව දේවල් නිවිදෙනවා බැංකුවත් එක හැමදා නායකයෙක් කියන්නේ ඉතින් මේ කාලේ ආදායම නැතුව එහෙම කඩාවත බැංකුවෙන් සහාය දෙනවා අපි ඒක මේ අවස්ථාවේ අදී හැම ක්ෂේත්‍රයක්ම ගැන මේ ආලේක ක්ෂේත්‍රයේ නියම දා කියන එක තමයි ඕන්ට හැම දෙයක්ම පුළුවන් විදිහට ක්ෂේත්‍රයේ නියමිත ක්ෂේත්‍රයක් කරුදු ඒ තුලින් ආර්ථිකයේ යමකිට හොඳ දායකත්වයක් දෙන්න ඉඩ දෙන්න ඕනේ වාහන 2000 දෙනවා නම් දෙන්න අපේ ක්ෂේත්‍රයේ නියත අවුරුදු ගණන් නියතව යට දෙන්න දෙන්න ඕනේ ආයෙත් එහෙම කැලි ගනවල නෙමෙයි සම්පූර්ණ වශයෙන් වාහන කියන දුන්නා ඉවරයි නෑ ආයතනයේ දීර්ඝ කාලික වශයෙන් මම හිතන්නේ යම් කිසි අවස්ථාවක් අරගෙන උසාවිච්චක පිළිබිඹු මත යන්නේ ඉතින් ඒක කිම ප්‍රායක දෙයක් නෙමෙයි මොකද රටට අවශ්‍ය නැත්තම් මොකද මේ මෙච්චර අපේ නීති තියෙද්දි මේ වාහන එල් කියලා තියෙද්දි මේ සුවිධතාක් වලට 11 ඉන්න ගේන්න බෑ කියලා තහනම් කියලා රජේ ඉවරයි ඉතින් යන අපිට සාරක්ෂ කරන්නවත් බෑ අපි රජයේ තියෙන අවශ්‍යතාවයට අපි පුළුවන් නම් අපි එල් කියලා අපි මිලදි ගත්ත ඔක්කොම වාහන ඔප්ෂන් වල දාලා පාඩුවට වයි දික්කුණා අපිට පාඩුව දරා ගන්න ඉතින් මේ වගේ අවස්ථාවක මේ වගේ කායතරයකට එහෙම දීමේ අවශ්‍යතාවයක් කිසිම නෑ ඒක බොහොම අනිත්‍ය ක්‍රියාවක් රජේ නෝමගෙන් කොයි දෙයක් මම හිතන්නේ ඒක අපි වගේ ව්‍යාපාරිකයෝ මේ රටේ අපහසුයෙන් ඉද්දි මේ වගේ ක්‍රියාමාර්ග ගැනීම අනිත්‍ය ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කරලා තියෙනවා සීමා පනවලා තියෙනවා නමුත් එක් සමාගමකට අමතර කොටස් ආනයනය කරලා එකලස් කරලා ලංකාවේදී වාහන විදුර විකුණන්න ඉඩකඩ ලබා දෙන්න කැබිනට් මණ්ඩලයට මේ මාසේ 6 වෙනිදා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා දැන් මේ යෝජනාව ක්‍රියාත්මක වුණොත් එහෙම රටට ඇති වෙන්න පුළුවන් රටේ ආර්ථිකයට ඇති වෙන්න පුළුවන් හානි පාඩු අවාසි මොනවද කියලායි net fm බැලුම්ගල අද කතා බහ කරමින් ඉන්නේ රංගන අපිටක දුරකටින් ඉන්නවා ලක්ෂ්මන් මහත්මයා අයිබන් ඔබතුමන්ට අයිබන් මහත්තයා ඔව් මම කියන්නේ ඇත්තටම මම කියන්නේ ඇත්තටම මේ දැන් ඔය දේවල් වලට කෑ ගහලා බොරුවට තේරුමක් වෙන්නේ නැහනේ ඒක අහන්න මේ මදු මුදල්නේ වැඩිපුරම අය කරන්නේ මේ වාහනයකට මම හිතන්නේ ලක්ෂ 10කට ගන්න පුළුවන්ලු ඇක්සියෝ කාර් එකක් ඉතින් මේ බද්දු මුදල අඩු කරලා වෙලා යම් කිසි වාහනයක් සලස්සලා දෙනවා නම් මම දන්නේ මේ දෙවිය යහපත් මේ දෙයක් දකින්න පුළුවන් කියන එක තමයි මට නම් කියන්න පුළුවන් මේ පුරවැසියෙක් වශයෙන් බොවිතුති අවස්ථාව ලබා දෙනවා ඔව් දැන් චිරානේ වගේ පුරවැසියෙක් විදිහට නැත්නම් වාහන පාරිභෝගිකයෙක් විදිහට ඒ වගේ අදහසක් කියන්න පුළුවන්. නමුත් මේ වගේ තීරණ ඇවිල්ලා තියෙන්නේ රටක් විදිහට රටේ ආදායම් උපයන තියෙන ක්‍රමවේදයක්නේ. මේ බදු අය කරන්නේ. ඒ නිසා අපි රටේ පුරවැසියෙ විදිහට බදු ගෙවන්න තියෙනවා නම් රජයට බදු ගෙවීම කියන එක ඒක දුරාතීතයේ ඉඳලම සිද්ධ වෙමින් පවතින දෙයක්. සහ ලෝකයේ වෙනත් රටවලුත් පාවිච්චි කරන ක්‍රමවේදයක්. මේ රටක් පවත්වාගෙන යන්න ආදායම් තියෙන්න ඕනේ. ඉතින් ඒවාය අඩුද වැඩිද නැත්නම් වෙනත් රටවලට සාපේක්ෂව බැලුවාන් පස්සේ ශ්‍රී ලංකාවේ ඉහළම අගයක් තමයි බදු වලට තියෙන්නේ. ඒ පිළිබඳව ඉදින් ප්‍රතිපත්ති සම්පාදකයෝ තියෙන තීරණ වලට යන්න අපි කියන්නේ මේ ප්‍රතිපත්තියක් නැතුව කරන වැඩේ. ඉතමත් වැරදි. නැත්නම් ප්‍රතිපත්තියක් හදලා තිබ්බනම් මෙහෙම කරන්න කියලා ඒක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. දැන් අර එතුමා කිව්ව කාරණාවට තවත් පැහැදිලි කිරීමක් කරන්න ඕන චිරාන්. දැන් ලංකාවට ගෙන්න වාහන වල ධාරිතාවයේ අනුව අය කරන බදු මුදල වෙනස් වෙනවා. දැන් එන්ජින් ධාරිතාව CC 1000ට අඩු නම් ඒ වාහනයට ඒකකයට රුපියල් 2000 ගානේ තීරණ දැන් ඒකක 1000ක් ඒකට සාමාන්‍යයෙන් රුපියල් මිලියන 2ක් කියන්නේ ලක්ෂ 20ක විතර බදු මුදලක් අය වෙනවා සාමාන්‍යයෙන්. දැන් මේක වැඩිපුරම ලංකාවේ භාවිත වෙන්නේ සාමාන්‍යයෙන් 1600 cc කියන කාණ්ඩයේ වාහන. ඒතකොට ඒ වාහනයට රුපියල් 4250ක් වෙනවා එක ඒකකයකට ලැබෙන බදු මුදල සමස්තයක් වශයෙන් ගත්තාම පස්සේ ඒ වාහනේ බදු මුදල විතරක් ලක්ෂ 68ක් වෙනවා. ඒ ලක්ෂ 68 වෙන වාහනේ අපි බලමුද කොච්චර විතර අපි ජපානයෙන් ගේනවා නම් ඒ වාහනේ කීයක් වෙනවද කියලා. එහෙන් ගන්නේ ඇමරිකානු ඩොලර් 20000කට කියන රුපියල් ලක්ෂ 40කට විතර ගන්න වාහනේ ලංකාවට ආවට පස්සේ බද්ද වෙනවා තවත් ලක්ෂ 68ක්. එතකොට වාහනේ වටිනාකම ලක්ෂ 108ක් වෙනවා. එතකොට ලක්ෂ 40කට එහෙන් එන වාහනේ ලක්ෂ 108ක් ලංකාවේ බදු මුදල වෙනවා. බැලුව බැලමට බදු මුදල වැඩි තමයි. හැබැයි මේ බදු මුදල යන්නේ රටේ මහා භාණ්ඩාගාරයට ඔබට අපට සෞඛ්‍යයට අධ්‍යාපනයට මේ සියලු දේවල් වලට වෙන් කරන්න මේ තියෙන මුදල් වලින් තමයි මේ රට දුවන්නේ. හැබැයි ඒ අතර වාරේ අපි හිතන්න ඕන දැන් මේ කරන්න යන වංචාව මේ කරන්න යන ජාවාරම් මොකක්ද? එක්තරා ආයතනයකට පමණක් ලබා දෙනම වාහන අමතර කොටස් විදිහට ගෙන්නලා ඒ දේවල් වෙළඳපොළ නිකුත් කරන්න. අපි බලමු මේ වාහනයකට අමතර කොටස් විදිහට ලංකාවට ගෙන්නුත් එහෙම ඒක 108 ඉඳලා 140 දක්වා පරාසයක තමයි බදු ගාස්තුවක් අය වෙන්නේ. එහෙම නැත්නම් ඔය ලක්ෂ 40ක වාහනයක් ගෙන්නුවොත් ඒ වාහනය වාහනේ පිටින් නෙමෙයි ඒ වාහනේ කොටස් කරලා ගෙන්නුවොත් එහෙම සාමාන්‍ය රුපියල් ලක්ෂ 56ක වගේ මුදලක් තමයි සම්පූර්ණයෙන් වාහනයට වෙන්නේ. ඒතර අපි බදු ගෙවල ගත්තොත් ලක්ෂ 108ක් වෙන වාහනේ
අර කොටස් කරන ලද වාහනයක් නැත්නම් පාර්ට්ස් විදියට ගෙනාවොත් එහෙම 156කට ගන්න පුළුවන්. එතකොට එක් වාහනයක් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ කොච්චර පාඩු ලබනවාද සහ එක් ආයතනයක් එක් සමාගමක් එක වාහනයකින් කොච්චර ලාභ ලබනවාද? රංගන බොහොම පැහැදිලි මේ කාරණාවක බැලුවොත් මේ ප්‍රතිපත්තියක් නොමැතිකම නේ මේ කොහොමද හරියාකාරයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන් නොවීමේ ප්‍රශ්න කොහොමද ප්‍රතිපත්තියක් නොමැතිකම කොයි ආකාරයේ ගැටලුවක්ද කියන එක මේවා දිහා බැලුවම බොහොම පැහැදිලි වෙනවා. ඉතින් ඒ කාරණා පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි කරන ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව පෙරදෙන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරලා මහත්මයා. නමුත් දැන් මේ වාහන කොටස් විදිහට හෝ ලංකාවට ගෙන්නොත් එතකොටත් ඒ මුදල පිටට යන්නේ කොහොමද? අපිට කරන්න එපා ආණ්ඩුව වාහන කොටස් ගෙන්නන්නට පෙර අර දියවන්නාවේ සෙට් එකට වාහන ආනයනය කරන්නටත් උත්සාහ කළානේ. ඒ කියන්නේ ආණ්ඩුවට නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඒ කියන්නේ එක අතකින් මං හිතන්නේ මහ බැංකුවේ උපදෙස් මත වෙන්නට ඕනේ ආනයන සීමා කිරීමේ ක්‍රියාවලියට යා යුතු බව ආණ්ඩුව පිළිගන්නවා එහි ඉන්න අර්ථ ශාස්ත්‍රඥයන්ගේ උපදෙස් අනුව. අනික අතින් ආණ්ඩුවක් ඒ කියන්නේ රජයක් පත් වෙන්නේ ওই ව්‍යාපාරික පන්තිය පන්තිලා. ඒ කියන්නේ අර මුදල් සම්පාදනය කරලා. එතකොට ඔවුන්ගේ ආර්ථික ශක්තිය කඩා වැටෙන්නට මේක ඒගොල්ලෝ ලොබි කරනවා. ප්‍රෙෂර් ගෲප් එකක් වශයෙන් වැඩ කරනවා. එයාලගේ ආර්ථිකය කඩා වැටෙන්නට ආණ්ඩුවකට ඉඩ දෙන්නටත් බෑ. මොකද ඔවුන්ව ආණ්ඩුවේ මැතිවරණ ක්‍රියාවලිය, දේශපාලන පක්ෂවල මැතිවරණ ක්‍රියාවලියට උදව් කරලා තියෙන්නේ මේ ව්‍යාපාරික පන්තිය. ඉතින් ඒ ව්‍යාපාරිකයින් සතුටු කරන්නටත් සිද්ධ වෙනවා. මට පේන විදිහට ආණ්ඩුව මේ වෙලාවේ ඉන්නේ නිකන් ගෙදර ගියොත් අඹු නැහි, මග හිටියොත් තෝනන්සි වගේ තත්ත්වයක. උත්තරයක් නැති ප්‍රශ්නයක්. ඔව්. දැන් රංගන මට ආපු එක ප්‍රශ්නයක් තමයි දැන් මේ දැන් ඒ අර ප්‍රශ්නේ අහන්න එපා ගුවන් ඔය. ආ ඊළඟට ආපු ප්‍රශ්න තමයි මේ ඇත්තටම එහෙම මේ අමතර කොටස් ගෙන්නලා ලංකාවේ මේ වාහන එකලස් කරන්න බැරිද? ලංකාවේ වාහන හදන්න බැරිද? මොකද්ද තියෙන ප්‍රශ්නේ එතකොට? ඔව් හැදුවත් හදලා ඉනන් ලියාපදිංචි කරන්න බෑ, පාර දුවන්න බෑ. මේ ගෙදර ගරාජ් එකේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ නේ. අච්චර ගානක් දින අරගෙන අරගෙන එහෙනම් පාර දුවන්න නම් ඒකට නිල අවසරය ලබා ගන්න වෙන්නේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ. ඔව් ඒ කොමසාරිස් ජෙනරාල් වරයා සුමිත් අලහකෝන් මහත්මයාගෙන් අපි මේ ප්‍රශ්නේ අහුවා. වාහන අමතර කොටස් ගෙනල්ලා වාහන ඇසෙම්බල් කරන්න එකලස් කිරීම කරන්න අවසරය තියෙන අපේ පනසි 2017 සංශෝධනය අනුව බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් වලින් වාහනයක් ඇසෙම්බල් කරලා විකුණන්න පුළුවන්. ඒ පාර්ට්ස් වල මවුන් සමාගමේ අවසරය ඇතු. එතකොට අපේ පනත අනුව වාහන එකලස් කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් වලින් විතරයි. يعني අලුත්ම ආවිච්චි කරපු කොටස් වලින් නෑ, අලුත්ම කොටස් වලින් ඒ අලුත් කොටස් නිෂ්පාදනය කරන මවුන් සමාගමේ අවසරය ඇතු පුළුවන්. රට සමාගම් කීපයක් ලංකාවේ වාහන එකලස් කරලා වෙනදකට නිකුත් කරනවා. එතුම සඳහන් කළේ බ්‍රෑන්ඩ් නිව් ස්පෙයාර් පාර්ට්ස්. ඔව්. අලුත්ම අලුත් අමතර කොටස් යොදවලා ලංකාවේ වාහනයක් එකලස් කරන්න පුළුවන්. හැබැයි පාවිච්චි කරපු වගේ නහල කරන්න බෑ කියලා. නමුත් දැන් ප්‍රශ්නයක් තිබුණේ නෑ වසන් සමරසිංහ මහත්තයලින් මතු කරන්න මේ එක්තරා සමාගමක් මේ පාවිච්චි කරපු වාහන තමයි කොටස් ගහනලා ලියාපදිංචි කරන්නේ. ඔව්. එහෙම කරලා තියෙනවද එහෙම කරනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවනේ. ඉතින් ඒ ප්‍රශ්නත් අපි එතුමටම යොමු කළා. එක් සමාගමකින් ප්‍රශ්නයක් වෙලා තිබුණා එහෙම පාවිච්චි කරන ලද වාහන කොටස් ගෙන්නලා තියෙනවා. ඔවුන් චෝදනා කරන්නේ මෝටර රථ වාහන දෙපාර්තමේන්තුවෙන් මේ ලියාපදිංචි කිරීම කරලා දෙන්නේ නැහැ. නමුත් ඒකට අවශ්‍ය ගාස්තුවත් අය කරගෙන තියෙනවා කියලා. මම මෙහෙම ඔය කියන කතාව 2017 කලින් ලංකාවේ පාවිච්චි කරපු වාහනවල කොටස් වලින් වාහන එකලස් කරලා විකිණීමේ අයිතියක් තියෙනවා. නමුත් ඔය කියන කාරණේ දැනට මෝටර රථ ඒ කියන්නේ මගේ බල සීමාව තුළ තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔක අධිකරණයේ සාකච්ඡා වෙලා තියෙනවා. එයාගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමේ තීරණ අරන් තියෙනවා. ඒක නිසා මට ඊට වැඩි දෙයක් ඒක ගැන කියන්න බෑ. මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව විසින් මෙහෙම කිසිවත් ඒ කියන්නේ මෝටර රථ වාහන දෙපාර්තමේන්තුවට ඒ වගේ තීරණයක් ගන්න බෑ. මොකෝ අපි වාහනයක් ආවට පස්සේ නිසි පරිදි ලංකාවට නිෂ්කාශනය වුණාට පස්සේ ලියාපදිංචි කරන එක තමයි මෝටර රථ වාහන දෙපාර්තමේන්තුවේ කාර්යනේ. මෝටර රථ එකලස් කිරීමට අවසර දෙවීම, ඒ වගේම මෝටර රථ එකලස් කරන එක සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමේ තීරණ ගන්න කැබිනට් මණ්ඩලය හෝ රජය සහ ඒකට අදාළ අනෙකුත් ආයතන මහා භාණ්ඩාගාරය වගේවා ඊට පස්සේ රටේ බදු පොත් ප්‍රතිපත්තියට ගැලපෙන විදිහට මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව කරන්නේ වාහනයක් නිෂ්පාදකෙක් යම් රටේ පුරවැසියෙකුට විකුණනට පස්සේ ඒ පුරවැසියාගේ නමට ලියාපදිංචි කරන එක. ඊට අමතරව තාක්ෂණ සේවාවන් සපයන වාහන එකලස් කිරීමේදී වාහන ලංකාවේ ධාවන තත්ත්වයට සුදුසුද කියලා පරීක්ෂා කරන එකලස් කිරීමේ අතර ක්‍රියා මාර්ගයේදී මෝටර රථ වාහන දෙපාර්තමේන්තුවේ සේවාවක් සපයන
ඒ ආයතනය කරන ඔය ක්‍රියාවලිය තමයි ඒකම පැහැදිලි කළේ. නමුත් දැන් කොමාරි එක්තරා සමාගමකට විතරක් මේ විදිහට අවස්ථාව ලැබුණොත් එහෙම ඒක රටේ හැම කෙනෙකුටම ප්‍රශ්නයක්. මොකද රටේ ආර්ථිකයට මේක ප්‍රධාන වශයෙන් බලපාන්න පුළුවන් නිසා. දැන් හැබැයි මේක නමුත් මෝටර වාහන දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කරන්න නැතුව වාහනයක් දුවන්න බෑනේ පාරේ. ඉතින් ඒ කාරණාව පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපතිවරයා වසන්ත සමරසිංහ මහත්මයා මෙන්න මෙහෙමත් ප්‍රශ්න කරනවා. ආයෝජන මණ්ඩලයේ අනුමැතියක් ඇතිව තමයි මේ දේවල් ගෙන්නුවේ කියලා. නමුත් ඒ වගේම වාහන ලියාපදිංචි කිරීමත් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කළා. එතකොට කරපු වැඩේ නීත්‍යානුකූලයි කියලා හැඟවෙනව නේද? නෑ. අපේ රටේ ඕන හොරෙක් කියන්නේ Taman හරි කියලා. කවුද කියේ හොරකම් කරා කියලා. භාණ්ඩාගාරේ කැඩුවා කියලා අලෝසියස් පිළිගත්තාද? දැනුම්බර වංචාව කරපු නිසා නෑ නේ. ඒත් හරි කියලා කියනවා නේ. DOI එක 2002 කියේ ආයෝජනට අවස්ථාව දෙනකොට මිලියන 500ක ආයෝජනයක් කරන්න කියලා කියන්නේ. 2006 ලයිසන්ස් එක නවත්වන ලක්ෂ 1යි මොහොව ආයෝජනය කරලා තියෙන්නේ කියලා. ආයෝජනයක් කරලා නැහැ කියලා. මොකදද? පිටින් මේ ආයෝජනයක් නැතුව, කර්මාන්තයක් නැතුව, රක්ෂා දෙන්නේ නැතුව මේ වැඩේ ජාවාරමක් කරනවා කියලා දමත් කරනවා. ඔහු උසාවි යනවා. මේ රටේ උසාවි තුනක අවසාන නඩුවේ ඔහුට කියලා තියෙනවා උසාවියට එන්නවත් එපා කියලා. මේ කර්මත දාලා. විකුණපු වාහන ව්‍යාපාරින්දි කරන්න නම් ඔහුට දීලා තියෙන මාර්ගෝපදේශය තමයි වාහනේ ලංකාවට සාමාන්‍ය විදිහට දෙනකොට මිලියන 3ක් නම් බදු ගෙවන්න ඕනේ. ඔහු මේ වාහනේට දෙලා තියෙන ලක්ෂ 5යි නම්. ඉතුරු ලක්ෂ 25ක් ඔහු ගෙවන්න ඕනේ වාහනේ ව්‍යාපාරින්දි කරන්න නම්. එතකොට ලක්ෂ 30 බදු රටට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වාහනේ ලියාපදිංචි කරන්න පුළුවන්. අන්න එතකොට ප්‍රීකම්බිෂන් වාහන ගෙනාව කොන්දේසි යටතේ ඒ වාහනේ ලියාපදිංචි වෙනවා. මේක හරියන්නේ නැහැ අනේ. අපි මේ සිස්ටම් එක චේන්ජ් කරමු. බැලුම් ගලා සිස්ටම් එක වෙනස් කරමු. හැබැයි දැන් තියෙන තත්ත්වයට ආණ්ඩුවට කිසිම බදු ආදායමක් නැහැනේ. ආනයන නැති තත්ත්වය තුළ. එතකොට ආනයන වලට යම් ඉඩක් දීම තුළ යම් බදු ආදායමක් ආණ්ඩුවට එනවා. ඒකයි මගේ මූලික තර්කය. ආනයන තහනම් කිරීම තුළ ආනයන බදු ආදායම් ලැබෙන්නේම නැහැ. දේශපාලන පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේදී අරමුදල් ලබා ගන්න මේ සමාගම් වලින්. මේක අපි මේ තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ සමාගම් වලට උදව් කිරීමට මේ බලය ලබා ගන්න පක්ෂ බැඳී සිටිනවා. ඒගොල්ලෝ අතර තියෙනවා යම් එකඟතාවක්. ඒක තේරෙන්නේ නැත්නම් හරි ප්‍රශ්නයක් මේ රටේ මහජනතාවට. ඒ අයව සතුටු කිරීමට නිතැතින්ම දේශපාලන පක්ෂ පෙළඹෙනවා ආණ්ඩු බලය ලබා ගැනීමෙන් කොත්තු. පෙරදින විශ්වවිද්‍යාලයේ ආර්ථික සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහත්මයා කතා කළේ net fm බැලුම්ගලින් අපි කතා බහ කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කරලා තියෙන රජයේ විසින්. නමුත් එක් සමාගමකට අමතර කොටස් ලංකාවට ගෙන්වලා එකලස් කරලා විකිණීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට මේ මාසේ 6 වෙනිදා යෝජනාවක් එනවා. හැබැයි ඒ යෝජනාව ක්‍රියාත්මක වුණොත් එහෙම ලංකාවට සිද්ධ වෙන්න පුළුවන් ආර්ථික හානිය මොන වගේද කියලා අපි කතා බහ කළේ. අපි මේ කාරණා සම්බන්ධයෙන් රංගන මෙහෙම පැහැදිලි කිරීම කරන්නේ මොකද මේ නිසි ප්‍රතිපත්තියක් විනිවිද භාවයකින් යුක්තව ක්‍රියාත්මක විය යුතුයි. මොකද එක කාලෙකදී වැරදි කියලා ඒ සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කරපු සිද්ධියක් අහපව් මේ නිවැරදි කියලා කියන්න බෑ. එහෙම දේශපාලන බලය මාරු නම් ඔලුගඩි මාරු නම් ඒක හරියන්නේ විදිහක් නෑනේ. මේ අර හරි ප්‍රතිපත්තියක් විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කරනවා නම් මේ වගේ ගැටලු මතුවෙන්නේ නැහැ. එහෙම කිරීමේ වැදගත්කම අවශ්‍යතාව තමයි එතපින් බැලුම් ගල මේ දිගින් දිගටම මතු කරමින් ඉන්නේ. අපි මේ කාරණා සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහත්මයාත් එක්ක තවත් කතා බහ කළා. හොරා හොරකම් කරලා අහුවෙලා හේවි කිව්වා නම් බරදෝනේ. ඒ වගේ ඒ හොරකමත් එක්ක භාණ්ඩාගාරයක ලැබෙන්න තියෙන සල්ලි ටික නොලැබෙන්නේ ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනකොට. අපි අහන්නේ කැබිනට් මණ්ඩලය කොහොමද අනුමැතිය දෙන්නේ පොද්දලකට මේ වාහන 2250ක් ගෙන්නම් වාහන 850ක් අවුරුද්දට ගෙන්නම්. එහෙම අනුමැතිය දෙන්නේ කොහොමද? එහෙනම් අනිත් පැත්තේ වාහන ගෙන නැටත් මේ අනුමැතිය දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? මේ තියෙන ජාවාරම. මේ අලුත් වාහන ගෙන නෙමෙයිනේ කෑලි ගෙනල්ලා හදනවා නෙමෙයිනේ. ජපානේ වෙන්දේසිය වල වාහන ගෙනල්ලා මෙහෙ ගලවනවා. එහෙනම් මොකටද? දුර බලන දූෂණ මර්ධනයක අධිකරණයක් එක ගිහිල්ලා මේ සිහින් කරන්නේ. ඒ නඩුව කොහෙද? දැන් මේ කරන්නේ මේවට විරුද්ධ වෙන නිලධාරීන්ට නඩු දානවා කීකී තමයි එන්නේ. අපිත් ඉන්නේ නඩු දානකම් මේ පුද්දලා කියලා තියෙන නඩු දාන එක දාන්න නඩුවත් උසාවියේද මේක බේරලා පෙන්නන්න. ඒ නිසා හොරකම් කරනවා. හැබැයි රාජ්‍ය බලය පාවිච්චි කරලා හොරුන්ට උදව් කරන මුදල් නැමැතිවරයාටලු කණ්ඩායමකට අපි උසාවියට එන්න කියලා කියන්නම් ඉතින්. දැන් චිරාන් මේකෙදි පැහැදිලි කරගතු ප්‍රශ්න කීපයක් එකක් තමයි මේ විදිහට ලංකාවේ තහනමක් කරලා තිනවන නම් ඒ තහනම කලේ මොකක්ද මූලිකම අරමුණ වෙලා තින්නේ ලංකාවේ තියෙන රුපියල් ටික පිටරටට යන එක. ඒතර ලංකාවේ මුදල් පිටට යෑම වළක්වා ගන්න නම් මේ තහනම පැනෙව්වේ. ඔව්. එහෙනම් ඇයි දැන් වාහන නැතුව වාහන කොටස් විදිහට ගියේ? එතකොට සල්ලි නෙමේ දයන්නේ වීදයන්නේ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි එහෙම තහනම් කරලා පස්සේ වාහන ගෙන්නන්න බැරි නම් කාටවත් බෑ. හැබැයි මන්ත්‍රීවරුන්ට ගෙන්න ගන්න හැදුවා නේද? හැදුවා නේද? එහෙමත් වුණා. ඔව්. හරි එහෙම වෙලා කෙසේ වෙතත් දැන් හැබැයි වාහන පිටින් ගෙන්න ගන්න බෑ.
වාහන කොටස් කරන ලංකාවට ගෙන්න ගන්න අවස්ථාව දෙන්නයි හදන්නේ. හැබැයි එතකොට වාහනයක් පිටින් ලංකාවට ගෙන්නකොට අය වෙන බදු මුදල සාමාන්‍යයෙන් 100%ක් දක්වා මට්ටමකට යනවා. ඉතින් ඒ වගේ බදු ආදායමක් රජයට තියෙනවා. නමුත් වාහන පාර්ශ්ව විදියට කොටස් අමතර කොටස් විදියට ගෙන්නුවට පස්සේ ඊටාම සුළු බදු මුදලක් තමයි අය වෙන්නේ අලට සාපේක්ෂව. ඉතින් එතකොට ලංකාවේ භාණ්ඩාගාරයට ලැබෙන්න තියෙන බදු ආදායම් කොටසක් නැති වෙලා යනවා. ඒ වගේම අනිත් ප්‍රශ්නේ තමයි මේ වාහන අමතර කොටස් ගෙන් ලංකාවට ගෙන්වන්න දෙන්නේ එක්තරා ආයතනයකට. එතකොට ලංකාවේ වාහන ආනයනකරුවෝ අත විශාල ප්‍රමාණයක් ඉන්නේදී එක ආයතනයකට විතරක් මොකද්ද මේ කරන විශේෂත්වය? එක උදවිය විතරක් දෙන්න යන්නේ ඇයි? එහෙම තියෙනනම් මොකක්ද මෙතන කිසිදු විනිවිද භාවයක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. දැන් ඊළඟට මේ ලංකාවට පාවිච්චි කරන ලද අමතර කොටස් ලංකාවට ගෙන්වන්න බෑ. නමුත් දැන් මේ එන ඒවා අපි දන්නේ පාවිච්චි කරලද පාවිච්චි කරලා නැතුව මේ අලුතෙන්ම එනේවද කියලා විවිධාකාරයේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට අමතරව දැන් වෙනත් රටකින් ලංකාවට එවන අමතර කොටස් ඒ අදාළ මව් සමාගම දැනුවත් ඔවුන්ගේ අවසරය ඇතුළු තමයි ලංකාවට එවන්න ඕන. දැන් හැබැයි මේ විරද පොලේ මේ විදිහට එකලස් කරපු වාහනයක් අපි ගන්න ගියොත් එම හිතන්නේ ආම එකලස් කරපු එකක් නෙමෙයි අර රටේ පාවිච්චි කරන මෙන්න මේ වර්ගයේ හොඳ වාහනය තමයි මම ගන්න කියලා ගන්නේ. මම පදින්නෙත් එහෙම කියලා හිතනවා. හැබැයි ඒ අදාළ මව් සමාගම මේ නිෂ්පාදනය කරන ඒක නිෂ්පාදනය කළදී මේගොල්ලෝ නාර දැන් වගකීමක් නැහැ ඒගොල්ලෝ. නැහනේ. ඔව්. නැත්තම් වාහනයක් අවුරුදු 4ක් 5ක් එහෙම කාල සීමාවක් වග කියනවා. මේ ආයතනයෙන් ගත්තොත් එහෙම ලොකු කාලයක වගකීමක් නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා වගේම මේ හරහා අවසානයේදී සිද්ධ වෙන්න පුළුවන් කාරණාව තමයි ලංකාව කියලා කියන්නේ මේ විදිහට වාහනයක් ගෙන්නන්නේ ගෙනියන්නේ නැතුව මේගොල්ලෝ කෑලේ අරන් ගිහිල්ලා ඒක මුණගෙන මොකක් හරි නමක් ගහගෙන ඒ රටේ පදින පාවිච්චි කරන රටේ කාලෙන් කාලට නීති වෙනස් කළා අපිත් එක්ක ගනුදෙනු හරියට කරන්නේ නැති රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඒ නිසා මේ උදවියත් එක්ක ගනුදෙනු කිරීමේ තරම් හොඳ නැහැ කියලා. ජපානයේ සමේ වෙනත් රටවල් තියෙන ලංකාවට වාහන එවන ඒ උදවිය ලංකාව කොන් කරන්න ගත්තොත් ලංකාවට මේ විදිහට වාහන නිකුත් කිරීම හෝ ණයවර නිකුත් කිරීම මේ වගේ දේවල් කරන්න මැදිහත් වුණේ නැත්තම් ඒ හානි අපිට තවත් මීට වඩා බරපතලව බලපාන්න පුළුවන්. අපි මේ කාරණා සම්බන්ධයෙන් තවත් කතා බහ කළා ලංකා වාහන ආනනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහත්මයාත් එක්ක. මේ බොරුවක් නේ කරන් කැල්ටික් ගල්ලා හයිකන්නේ ඕක වැඩේ තියෙන්න ඕනේ දැනට අලුතෙන් පටන් ගලා තියෙනවා ධර්මන්ත මත්යන්තර වාහන එකලස් කරන්න. ඉතින් ඒක එක වැඩක්. ඉතින් ඒක ලංකාවේ දීර්ඝ කාල වශයෙන් හරි විදිහට පිළිවෙලක් හදලා විශාල ආයතන මෙහෙට ඇවිල්ලා මොකද ලංකාවේ ඉන්න හොඳ කාර්යක්ෂ කාර්මිකයන් බුද්ධි තියෙන අය ඉන්නවා. ඒ වගේ ආයතන මේ ඇවිල්ලා පිටිටවල අපනයන සිද්ධිය සඳහා වාහන එකලස් කිරීම අලුත් වාහන හදන්න පුළුවන්. ඒවා දිනු කරන්න ලංකාවේ අමතර කොටස් දිනු කළේ නිෂ්පාදනයක් හරි නිෂ්පාදනයකට යන්න ඕනේ. මේ බොරුවට කැල්ටික් ගලවල සම්පූර්ණ වාහනේ නෙවෙයි වාහනේ කොටස් කරලා තමයි මේ ගෙන්නන්නේ. ආයේ ගෙන්නන්නේ මොකටද? බදු මුදල පැහැර හරින්න තමයි මෙහෙම කරන්නේ. එහෙම දැන දැනත් එහෙම ගෙන්නන දුන්නොත් එහෙම මොකක්ද මේකේ අරමුණ? මොකක්ද තියෙන විනිවිද භාවය? එතකොට අර හොරාගේ අම්මගෙන් පේන අහනව නෙවෙයි. ඒකට වෙනම ප්‍රස්ථාපිරුලක් අලුතෙන් හදන්න වෙනවා. මේ කරන්න යන මේ වංචාව මේ පොළොවේ ක්‍රියාත්මක කරන්න ගියොත් එහෙම. ඉතින් මේ කාරණාව තවදුරටත් පැහැදිලි කරනවා මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහත්මයා. ලංකාවේ එකලස් කරන ලද වාහනයක් කියන එක තමයි මූලික වශයෙන් එළියට එන්නේ. දැන් ඔය සමහර ලංකාවේ තියෙන කාර් කම්පැනි සමහර කොටස් ගෙනල්ලානේ මේ කාර් හදන්නේ, වාහන හදන්නේ. නමුත් ඒකෙදි ඒගොල්ලොන්ට බෑ කියන්නට ඒ පාර්ට්ස් ගෙනාපු අපිටමක කිසියම් නිශ්චිත
මේ ටොයෝටා කියන පාර්ට් එකක් අපි ගෙනාවා කියලා ඔරිජින. ඒක දාලා මෙහෙ වෙනම වාහනයක් හදලා මේක ටොයෝටා කියලා විකුණන්න බෑ. මං හිතන්නේ ඔය වාහන මිලදී ගන්නන් තා හොඳට තොරතුරු දන්නවා වාහන පිළිබඳව. ඉතින් ඒකින්ද එමෙනි එවැනි වංචනික ක්‍රියාවක් ඒකට මං කියන්නේ. එවැනි දෙයක් කරන්නට බෑ. ඕන්ට කියන්නට වෙන්නේ මේක ශ්‍රී ලංකාවේ එකලස් කරන ලද වාහනයක් කියන එක. ඒකින්ද ලොකු මිලකට අලෙවි කළ නොහැකි. මේක නම් හරියන්නේ නැහැ. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. බැලුම් කලර් සිස්ටම් එක වෙනස් කරමු. ඔක්කොම වාහනේ ගන්නවා කැලිවලට ගල්ලා මෙහා නැවත හයි කරනවා වෙනම කැලිටික් ගන්න. හරිද? අපේ ආර්ථිකයටත් රටේ තියෙන වාහනවල ආරක්ෂාවටත් මහජනතාවට තියෙන වාහන ගන්න තියෙන සුරක්ෂිතභාවයට මොකද ඇති වෙන්නේ? සාමාන්‍ය හිතන්න ඕනේ මේක නිලධාරී හිතන්න ඕනේ. මොකද මේ හරි එහෙමනම් මේ සම්පූර්ණ වාහන ගේන්න අවශ්‍ය වෙනවා. අවශ්‍ය දෙන්න බලපත්‍ය මෙන්න මේ පරණ වාහන ගේන්න විශේෂ හේතු මත වාහන තත්ත්ව බල ගේන්න. මේක කිසිම හේතුවක් නැතුව දැන් දකින්න ඇති ගන්න වාහන කරලා ආයෙ නැවත කැලිටික් හයි කරලා අජේ තියෙන ලක්ෂ ගානක බදුත් පාඩු වල නැවත මහජනතාවට තියෙන මොකද ඒක තියෙන ලාභ ප්‍රතිලාභයක් තියෙනුනේ දෙයක් කරන්නේ. කිසිම ප්‍රතිලාභයක් තියෙන්නේ නැහැ. ඒක මොකක්ද සාධාරණ හේතුවක්ද? කිසිම සාධාරණ හේතුවක් නැහැ. මේක සංකර අනිත්‍ය ක්‍රියාවක් නෝද. ඒ කියන්නේ කොටස් වශයෙන් ගෙනවත් ලංකාවේ සල්ලි පිටරට යනවා ඒක වෙනවම තමයි නේද? ඔය කොටස් වශයෙන් ගේන්නේ මොකද්ද කියන්නේ? එකම වාහනේ කැලිටිකින ගන්නවල ගේන්නේ. ඉතින් මේ වාහනේ සම්පූර්ණ ගේන්න පුළුවන්. එහෙම ගේනවා නම් මොකටද ගේන්නේ එහෙම කියන්නේ? එහෙම රටේ බදු පාඩුවක් පමණයි ඉන්නේ. එතනින් එහාට මහජනට ආරක්ෂා මොකද මේ වාහනේ කැලිටික වල උදේ මේක සුරක්ෂිතභාවය මොකද්ද කියන්නේ? එහෙම නැත්නම් අවුරුදු තුනකට වැඩි පරණ වාහනයක් අපිට ගේන්න දෙන්නේ නැති කොට ලොකු බද්දක් අය කරද්දී මේ වගේ දෙයක් ඒ කරන්නේ හේතු අවශ්‍යතාවයි. ඒක කිසිම අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් අපි ඒක තමයි කියන්නේ අවුරුදු 7ක් පරණ වාහනයක් ගේන්න දෙන්නේ ජපානයේ නියමයන් අතර එන්ඩීසීකින් පමණක් ගන්න. ඒතර දකින්න ගන්න මිල ඒක මිල නියමයක් කරන්න පුළුවන් අවුරුද්දට සාමාන්‍ය ආසන්න මිලක් තියෙනවා. ඒ කියන්නේ yellow book කියලා ඒකෙන් මිල බලලා සාමාන්‍ය average එක ඉබේදී වැඩි වෙනා නම් වැඩි වෙන්න දෙන්න කියන අරගෙන අපිට ගේන්න පුළුවන් සාමාන්‍ය විස්තරයක් වගේ මේ ලංකාවේ දැන් මේ සාමාන්‍ය 2015 16 ක් දැන් යන ලක්ෂ 45කට 50කට රුපියල් ලක්ෂ 20 වැඩිපත් ජපානයේ ලක්ෂ 5යි. මේ ආණ්ඩුව තා ලක්ෂ 10ක් කර බදු වැඩි කරලා ගන්න පුළුවන්. රටේ සල්ලි පිටර යන නිසා ලංකාවට වාහන ආනයනය කරන එක රජය විසින් තහනම් කරලා තියෙනවා. ඒ තහනම් පැනවිද්දී නමුත් එක් සමාගමකට වාහන අමතර කොටස් ලංකාවට ගෙන්නලා එකලස් කරලා විකුණන්න ඉඩකඩ ලබා දෙන්න කියලා මේ මාසේ යෝජනාවක් එනවා කැබිනට් මණ්ඩලයට. මෙහෙම අනුමැතියක් ලබා දෙමු කියලා. හැබැයි මේ අනුමැතියක් ලබා දීලා මේ ක්‍රියාත්මක වුණොත් එහෙම අපේ රටේ මහා භාණ්ඩාගාරයට ලැබෙන්න තියෙන විශාල බදු ආදායමක් නැති වෙනවා. වගේම ඒ ආශිත් තවත් ආර්ථික ප්‍රශ්න රැසක් නිර්මාණය වෙනවා. ඒ පිළිබඳවයි නෙත් එෆ්එම් බැලුම් ගලද කතා බහ කළේ. රංගන දැන් අර මේ ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහත්මයා ඒ පැහැදිලි කිරීම කළා. දැන් අපි අපේ රටේ පුරවැසියෙක් කිසියම් වාහනයක් මිලදී ගන්නවා නම් අදාළ සමාගම සම්බන්ධයෙන් යම් විශ්වාසයක් ඇතුව තමයි මිලදී ගැනීම කරන්නේ. මේ මේ සමාගම මෙච්චර කාලයක් පරණ සමාගමක්. මේ 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 බ්‍රෑන්ඩ් එකේ වාහන ඕනතරම් ලංකාවේ තිබෙනවා. ඒතර මේ විශ්වාසයේ මත වගකීම මත තමයි යම් මිලදී ගැනීමක් කරන්නේ. මොකක් හරි දැන් වාහනේ කැඩුනොත් එහෙම ගිහිල්ලා හදාගන්න මේ ආයතනෙ නිල්ලන්න ඕනේ වගකීම් සහතිකෙම එන්න අපිට හදලා දෙන්න කියලා. ඔව්. හැබැයි දැන් මෙහිම මේ කොටස් වශයෙන් ගෙනල්ලා එකලස් කරලා වෙන සමාගමක නමකින් අර දේවල් එක්ක ආවහම ඒ වගකීමේ විශ්වාසයකෝ එහෙම දේවල් නැහැ. එතකොට අමාරු වෙටෙන්නේ ගන්න පාරිභෝගිකය. ඉතින් ඒ කාරණා සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කළා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක් වන EW විජේවර්ධන මහත්මයා. රට කරන්න යන්නේ ලොක්ඩවුන් කන්ඩිෂන්ස් කියලා කියනවා. ඒකට පිටිවල මේ භාණ්ඩය පුරා කොටස් වශයෙන් ගෙනල්ලා ලංකාවේ ක්ලස් කරනවා. ක්ලස් කරලා මේ භාණ්ඩය ලංකාවේ වෙනකොට සපේනවා. ඒකවල දැන් අර මුල්ල ආනයනේ තහනම් කිරීමට හේතු වුණේ ලංකාවේ විදේශ විනිමය පිටරට එදියම වළක්වා ගැනීමට. නමුත් අලුත් තත්ත්වයටදී අපිට විදේශ විනිමය ඉතුරුවක් ලැබෙනවා නේද වෙන්නේ. අත් වශයෙන්ම ලංකාවේ ඇතුළත අර ඒ ක්ලස් කිරීමේ කටයුතු කිරීමේදී අපේ වැටුප් සහ ඒ වගේම මේ අපි ලංකාව ඇතුළත මිලදී ගන්නා ඔය විදුලි බලය ජලය වැනි වල වටිනාකම විතරයි. මේ නිසා අපිට ශ්‍රී ලංකාවට විදේශයෙන් ඉතිරි කිරීමක් ලබා ගන්න බැහැ. ඒ වගේ තවත් ගැටලුවක් වෙනවා. මොකද මේ එන වාහන එක බ්‍රෑන්ඩ් එකක් විතරයි. يعني විවිධ ජනතාවගේ තිබෙන විවිධ බ්‍රෑන්ඩ් වල තියෙන වාහන පාවිච්චි කරනවා. එතෙන්දි වෙන්නේ එක බ්‍රෑන්ඩ් එකක් විතරයි. මේ විදිහේ බ්‍රෑන්ඩ් එක පමණක් පාවිච්චි වෙන්නේ. නිෂ්පාදන සමාගම් විසින් නිෂ්පාදනය කරලා පෙට්‍රෝල් අසුලයින වාහන තමයි එන්නේ. මේ කරුණු දෙකම සැලකිල්ලට ගන්නකොට මම හිතන්නේ මේ විදේශීය ප්‍රශ්නය එවදා යහපත් වූ අවස්ථාවකට පත් වුණාම අපි සම්පූර්ණ වාහන පිටරටින් ගෙන්නොයම වඩා යෝග්‍යයි මේ කැබලි කරන ලද වාහන ලංකාවට ගෙනල්ලා ක්ලස් කරනවට වඩා. ඒක තමයි මම හිතන්නේ ආර්ථිකය වශයෙන් අපිට ලබා ගත හැකි ප්‍රධානතම උපාය මාර්ගය.
දැන් මේ ප්‍රශ්නය පිළිබඳව විවිධ ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන කාරණා සමස්තේ සාරාංශය ගත්තාම පස්සෙත් වෙන්නේ චිරාන් මේ විදිහට ගත්තාම පස්සේ අපේ රටේ ආර්ථිකය නගා සිටවන්න කියලා ගත්තු ක්‍රියාමාර්ගය අනිත් පැත්තෙන් වෙන්නේ ආර්ථිකය කඩා වැටෙන්න හේතු වෙන එක මේ කාරණා සම්බන්ධයෙන් මේ තවදුරටත් පැහැදිලි කිරීමක් කළා වසන් සමරසිංහ මහත්මයා දැන් වෙළඳ පොළට මේ වාහනේ එනකොට මේක තියෙන්න පුළුවන් ඒ ඒ රටවලට අදාළ වෙච්ච වෙළඳ නාමයන් නැත්තේ වෙළඳ පොළට ඇවිල්ලා තියෙන්න පුළුවන්. එතකොට මේ වාහනේ ගන්න පාරිභෝගිකය දන්නේ නැහැ මේකේ ප්‍රමිතිය වගකීම වගකීමක් දරන්න මේ ආයතනත් එකගෙ වෙන එකක් නැහැ නේද? ඒක ඇත්තම ප්‍රශ්නයක තමයි. මේ වෙනකොට 2012 වාහන ගත්ත මිනිස්සු වාහන ගෙවල් වල දැරිද්ද වලට කරලා තියෙනවා පාර්ක දාන්න බෑ. ව්‍යාපාරින්චි ආරම්භ දීලා නැහැ. මේ නඩුව නිසා. මේක දැන් වාහනයක් හදනවා කියන්නේ assemble කරනවා කියන්නේ. අපේ රටේ මයික්‍රෝ සමාගම තියෙනවා. කොහෙන් හරි කෑලි ගෙනල්ලා කර්මාන්ත ශාලාවල මෙහෙ බරපතලම ආයෝජනයක් වාවෙන් ජාවාරමක් කරනවා නම් ඒක රජයක් විසින් එහෙම ඉඩ දෙන්න බෑ. එහෙනම් රජයකට මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මොකද ලංකාවේ වාහන ආනයනකරුවෝ ඉන්නවා, ලංකාවේ ආර්ථික විශ්ලේෂකයෝ මේ සමස්තය ඉදිරිපත් කරන කරුණු කාරණා වලට රජය පිළිතුරක් ලබා දෙන්නට ඕනේ. ඉතින් ඒකට ප්‍රතිපත්තිමය විසඳුමකට යන්න රජයට හැකි වේවිද කියන කාරණාවත් අපි අහුව මහාචාර්ය ප්‍රසන්න පෙරේර මහත්මයාගෙන්. මේ වෙලාවේ රජයේ වං අත කරන වැඩේ දකුණු අත දන්නේ වගේ එක අතකින් ආනයන සීමා කරන්නට උත්සාහ කරනකොට උත්සාහයක් දරනවා ආනයන දිරිමත් කරන්නට අර පාර්ලිමේන්තුවේ අයට වගේ වාහන ආනයනය කරලා. එහෙම බෑ ප්‍රතිපත්තියක් නම් ඒ ප්‍රතිපත්තිය හරියට ෆලෝ කරන්න ඕනේ නිශ්චිත ප්‍රතිඵල ලැබෙන තුරු. නමුත් එවැනි දෙයක් වර්තමාන රජයෙන් වෙනවයි කියලා මං හිතන්නේ නැහැ. ඒකයි මම අර එක වෙලාවකත් කිව්වේ ආණ්ඩුව යම් පිරිසක් සතුටු කරන්නට ගිහිල්ලා අර වෙනත් පඹගාලක පැටලිලා වගේ ඉන්නේ මේ වෙලාවේ. ඉතින් මෙවැනි දේවල් දිහාගෙන මේ ආණ්ඩුවට තව කල් තියෙනවා පාලන බලය ගෙනියන්නට. මේ රටේ ජනතාව වෙනුවෙන් වහ වහ නිවැරදි මගට ආ යුතුයි කියන එක තමයි අපි කියන්නේ. වහ වහ තීරණයක් ගන්න ඕනේ නැත්තම් වසාගෙන තීන්දු තීරණ ගන්න නම් එපා. ඈ එහෙම ගියොත් එහෙම වෙන්නේ අපේ රට තවත් ආර්ථික අගාධයකට ඇද වැටෙන එක. මේ කාරණාව අපේ වගකීතු බලධාරීන්ට අවබෝධ වේවායි කියලා අපි අද දවසේ ප්‍රාර්ථනා කරනවා. ඒ බලාපොරොත්තු එක තමයි සමුගන්නේ ගිහින් එන්න. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම රංගන.